යසස්වංශගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින් අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙසු පීටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින් අතර උනාසේ යහපා සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස නිම කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛේ සිටින උනාසේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. හොඳයි, වෙනද වගේම අද දවසේ දෙනස්සේගේ වචනයක් බලලා අපි ආත්මේ අපි ඇදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන යාශනා ඉල්ලීම් කීපයක් උදෙස අපි යාශනා කරමු. හොඳ, මේ රාත්‍රිය මම ඔබ සමග බෙදා ගන්න යනවා හෙබ්‍රෙව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි පදය ලියවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේත් ලකුණු වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස සුදාත්මන වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දුන්සේක. ආමෙන්. මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේත් ලකුණු වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස සුදාත්මන වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දුන්නා. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් සුදාත්මන වහන්සේ කරණ කොටගෙන මේ පොළොවේ සාක්ෂියක් ලෙස ජීවත් වුණා. දෙවියන් වහන්සේ ජීවමාන බව ඔප්පු කරමින් දෙවියන් වහන්සේ බව ඔප්පු කරමින් යේසුස් වහන්සේ සිටි කාලය තුල සුදාත්මන වහන්සේ කරගෙන බොහෝ හාස්කම් කළ බව ලේවල තුල ඔබට මට සඳහන් කරනවා. තින් අද දවසේ ඔබගේ මගේ ජීවිතය තුල සුදාත්මන වහන්සේ සිටිනවා. තේනිසා ඔබගේ මගේ ජීවිතයේ තුල ආත්මන වහන්සේ සිටිනවා නම් අපි කොයි වගේද අපි හැසිරිය යුත්තේ? අපි තව වචනයක් අපි බලන්න යනවා. ප්‍රියාපතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මෙලෙස ලියවිල සඳහන් කරනවා. නමුත් සුදාත්මන වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලෙමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරෝ වන්නෝ යයි කීසේක. ආමෙන්. මේ ස්ථාන තුල කියනවා නමු සුදාත්මන වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නේ. ආමෙන්. හාලෙලූයා. අද දවසේ සුදාත්මන වහන්සේ ඔබ තුලයි. ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා විශ්වාස කළ මොහොතේදී සුදාත්මන වහන්සේ ඔබ තුල ජීවත් වෙන පිණිස උන්වහන්සේ ආවා. දෙවචනේ කියන සදාකල්ම ජීවත් වෙන පිණිස උන්වහන්සේ මාලිගාවක් ලෙස ඔබ තෝරගත්තා. ඔබ තුල ජීවත් වෙන පිණිස මේ සිදුවීම සිදුවෙන ඔබ දෙවියන් වහන්සේට ඔබ හදවත විවෘත කරද්දී ඔබ සිතින් විශ්වාස කළ ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන මොහොතේදී ජේසුස් ඔබ මගේ ගැලවුම් කරුණ ලෙස ඔබ මගේ ස්වාමීන් වහන්සේ ලෙස මම විශ්වාස කරනවා කියන මොහොතේදී ඒ ආත්මන වහන්සේ ඔබ තුලට පැමිණි. ආමෙන්. හාලෙලූයා. එහෙනම් අද දවසේ ආත්මනන ඔබ තුලයි. මේ ස්ථානයකයි කතා කරන්නේ උන්වහන්සේ ඔබ තුලට පැමිණියා නම් නුඹලා බලය ලබන්නේ. හාලෙලූයා. මේ ස්ථානිකන එවිට නුඹලා යෙරුසලේමද මුළු යුදෙද සමහරෙද පොළොවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාර වන්නේ. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ නිකම්ම නිකං ගැලවීමක් ඔබට මට දුන්නේ නැහැ. උන්වහන්සේ ඔබව මාව දරුකමට උන්වහන්සේ කැඳවලා උන්වහන්සේ ගුරුමය තුල තබලා උන්වහන්සේ බලෙන් ඔබව සන්නද්ධ කර තිබෙනවා. හේතුව දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයන් වන පිණිස දෙවියන් වහන්සේ නොදන්නා මිනිසුන්ට දෙවියන් වහන්සේගෙන ඔප්පු කරන පිණිස ආත්මන සද්ද දවස ඔබ තුලයි. ඔබ ප්‍රකාශ කරන දේ සිදු වෙනවා. ඔබ යාශනා කරද්දී රෝගීන් සුව වෙනවා. පුදුම ලකුණු හාස්කම් සිදු වෙනවා ඔබ යාශනා කරද්දී. ඒ සාක්ෂිය අද දවසේ ඔබට උන්වහන්සේ දී තිබෙනවා. මේ ලිදරව මේ යථාර්ථය බල්ලගන්න දේව වචනේ තුල එලෙස සඳහන් කරනවා නම් ඒක එසේමයි. දෙවියන් වහන්සේ කියනවා දැන් ඔබලා බලයෙන් පූර්ණ සෙනඟක්. හාලෙලූයා. ඔබ ඉසිලේක ප්‍රථමෝ තේරුම් ගන්න. සාතන් මේක දෙන්නේ නැහැ ඔබගේ ජීවිතේට. තේරුම් ගන්න. ඔහු පෙන්වන්නේ ඔබගේ අතීතය, ඔබට නැති වුණු දේ, ඔබට බැරි දේ, සැකය, ඒ තිබෙනව කారణ ඔබගේ මනසට ගෙනත් දීලා ඔබ බහිල්ලෙන් දුර්වල කරනක යක්ෂයාගේ ක්‍රියාව. නමුත් රාත්‍රිය මම ඔබට එකක් කියනවා. හාලෙලූයා. උන්වහන්සේ කියනවා මම ඔබ තුල සිටිනවා බලයෙන් යුක්තව. හාලෙලූයා. ඔබ ප්‍රකාශන ඔබගේ ජීවිත විරුද්ධව තියෙන දේවල්ට, ඔබගේ ජීවිතයේ තියෙන අසමදානයට,
එතිබනව හිඟකමට රෝගයට ව්‍යවුල්කමට ඔබ ප්‍රකාශ කරන්න හේතුවේ බලයේ වූ තරන් වාස අද දවස ඔබ තුල සිටිනවා ආමෙන් හාලලූයා ඒ පමණක් නෙවෙයි ඔබ සාක්ෂිකාරයක් වෙන වගේ ඔබ තව කෙනෙක්ට සාක්ෂියක් වෙන්න දෙවියන් වහන්සේ සලස්වන ඒක අපි ඉහත බතේදී අපි බැලුවා ජේසුස් වහන්සේ මේ පොළොවේදී දෙවියන් වහන්සේගේ දෙවිකම ඔප්පු කරා ශුද්ධාත්මාසේ කරණ කොටගෙන හාලෙලූයා උන්වහන්සේ අන්දෝන්ට පෙනීම දුන්නා යක්ෂාත් මෙලෙව්වා මලමිනි නැගිටෙව්වා මුද පිට පයෙන් ගමන් කරා කන්න නැතියට කැම දුන්නා ඌ හාලෙලූයා පුදුම බලවත්දී හාස්කම් කළ බව උන්වහන්සේගේ වචනය තුල සඳහන් කරනවා ඒ සුභාරංචි පොත් හතර තුල ජේසුස් වහන්සේ මේ පොළොවේ කළ දේ සඳහන් කර තිබෙන අද දවසේ උන්වහන්සේ කියන අද දවසේ මන් ඔබ සමග සිටිනවා ඒ ශුද්ධාත්මස ඔබට අද දවසේ උන්වහන්සේ දී තිබෙනවා එහෙනම් ඔබ කොහෙද මෙච්චර කල ඔබ ජීවත් වුනේ ඇයි ඔබ සැකෙන් ජීවත් වුනේ ඇයි ඔබ බයෙන් ජීවත් වෙන්නේ ඇයි ඔබ අසමදාහනෙන් ජීවත් වෙන්නේ ඔබ තුල ඉන්න උත්තරන් වහන්සේ නැසෙ බලෙන් පූර්වව සිටිනවා ඔබ සාක්ෂියක් ලෙස උන්වහන්සේ තබා තිබෙනවා එහෙනම් ඔබ ඔබ දෙස බලන් දෙ ආත්මයන් වහන්සේ අද දවසේ ඔබ තුලයි ඒ ශුද්ධාත්මස ඔබ තුලයි ඔබ කියන ස්වාමීනි දවස ඔබ මට එළිදරව් කළායේ වචනේ දවසේ සිට මම මගේ ලෝකයට කතා කරන්න යනවා හාලෙලූයා ඔබ ඔබගේ ලෝකයට කතා කරන්න ඔබගේ වාතාවරණයට ඔබ කතා කරන එක වෙනස් වෙන්න ඕන කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් හේතුව උන්වහන්සේ දේ වචනේ තුල කියන ඔබ සාක්ෂිකාරෝ කියලා ඒ උන්වහන්සේ ඔප්පුවක් ඔබට දී තිබෙනවා ඔබ සාක්ෂිකාරයක් වෙන ප්‍රථම ඔබගේ ජීවිතේ ඔබ සාක්ෂිකාරයක් වෙන්න ඔබගේ පවුලට ඔබ සාක්ෂිකාරයක් වෙන්න ඔබ සාක්ෂිකාරයක් වෙලා අන් අයට දෙවියන් වහන්සේ ගෙන යන ඔබ වාචනයක් බඩ ඔබ පත් වෙන්න උන්වහන්සේ පුදුම දේ ඔබගේ ජීවිතේ කරන්නන හාලෙලූයා සුති පියාණනි මේ රාත්‍රිය ඔබ වහන්සේ ඔබගේ වචනය පිටලෙ දලා උකරන නිසා ස්වන ඔබගේ ආත්මෙන් වහන්සේ අපට දී තිබෙන නිසා අපි ඔබට සුති කරනවා දෙවියන් වහන්සේ අපි සුළු මොහොතක් අපි යාඥා කරමු ඔබ ප්‍රකාශ කරන මේ වෙලාව තුල ඔබ යාඥා කරන මේ කාලය තුල ඔබ මා සමග එක්සිට වෙන්න හාලෙලූයා ඔබ දැස් වසාගෙන ඔබ කවුද යන බව වෙස්සලා තේරුම් ගන්නද උන්වහන්සේ ඔබට දී තිබෙන ආධිපති ඔබ තේරුම් ගන්න හාලෙලූයා අද දවසේ තනන් වාස ඔබ තුලයි ඒ බලයෙන් පූර්ණ වූ ඒ තනන් වාස අද දවසේ ඔබ තුලයි ලියවිල තුල පැහැදිලි ලෙස සඳහන් කරනවා ඒ ශුද්ධාත්මස ඔබ තුල අද දවසේ සිටිනවා එහෙනම් ඔබ ප්‍රකාශ කරන්න උන්වහන්සේ ඔබ තුල සිටිනවා නම් දුක කොහොමද ඔබ තුල තිබෙන්නේ ප්‍රශ්නේ කොහොමද ඔබ තුල තිබෙන්නේ වේදනාව කොහොමද ඔබ තුල තිබෙන්නේ වියවුල්කම කොහොමද ඔබ තුල තිබෙන්නේ ඔබ ප්‍රකාශ කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මට අයිති දේවල් නෙවෙයි ශුද්ධාත්මනසේ මා තුල සිටිනවා උන්වහන්සේගේ ආත්මනසේ මා තුල සිටිනවා ඔබ ප්‍රකාශ කරන සමාදානයම ගුරුමයයි ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රීතියම ගුරුමයයි සඵලත්වයම ගුරුමයයි සුවේම ගුරුමයයි නිදහස්කමම ගුරුමයයි ප්‍රීතියම ගුරුමයයි ඔබ ප්‍රකාශ කරන්න ඒ ආත්මනස ඔබ තුල සිටිනවා රීබාසේ කරුස ප්‍රතිකාන්ත ලලමාසේ හාලෙලූයා හාලෙලූයා ඔබ ප්‍රකාශ කරන ඔබගේ ශරීරයට ඔබ යම් කෙනෙක් මේ වෙලාවේ රෝගීව සිටින ඔබ ඒ ස්ථාන තුල බාත තබාගෙන කියන්නේ මේක තුල ශුද්ධ ආත්මනසෙ සිටින්නේ කොහොමද රෝගය ඔබ මම තුල සිටිනක ඔබ ප්‍රකාශ කරන්න ඔබ කියන්නේ රෝගය ඔබට අයිති නෑ මගේ ශරීරයෙන් ජේසුස් වහන්සේගේ නාමෙන් දැන් ඉවත් වෙන්න ඔබ කතා කරන්න ඔබගේ ප්‍රශ්න ඔබ කතා ජේසුස් වහන්සේ නාමෙන් අද දවසේ මගේ ජීවිතෙන් එක අයින් වෙන්න ඕන මම දන්නව මං කවුද කියලා උන්වහන්සේ මාව තෝරගත්තා උන්වහන්සේ වචනේ කියන ලෝකයේ සිටින තනත්තට වඩා මා තුල සිටින තනන් වහන්සේ බලවත් කියලා උන්වහන්සේ කියන හාලෙලූයා හාලෙලූ ඔබ වචනේ තුල ඔබ ජීවත් වෙන්න උන්වහන්සේ ඔබගේ පක්ෂේ උන්වහන්සේ ඔබගේ සලස්ම තුල සිටින රීබස්සේ රාකු ජමන්තේ උන්වහන්සේ කියන මෞකුසේද මං ඔබ තෝරගත්තා මමයි ඔබ තෝරගත්තේ කියලා උන්වහන්සේ කියන අද දවසේ මම තෝරගත්තේ මේ පොළවේ සාක්ෂිකාරයක් ලෙස ඔබ තියෙන පිණිස ඔබ සාක්ෂියක් වෙයන් පළමුව ඔබ සාක්ෂියක් වෙයන් පළමුව උන්වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා ඔබ යම් කෙනෙක් දුකෙන් වේදනාවෙන් ප්‍රශ්නෙන් ඉන්නවා නම් ඔබ අද දවසේ ඔබ ආරාධනා කරන ශුද්ධාත්මිනී අද දවසේ සිට මගේ ජීවිතේ වෙනස් වෙනවා මගේ සියලු වාතර වෙනස් වෙනවා මම ජයග්‍රාහී ලෙස මේ පොළවේ ජීවත් වෙන්න යනවා ඔබ තෝරා ගන්න දෙවියන් වහන්සේගේ ජීවනය ඔබ තෝරා ගන්න දෙවියන්සගේ ජීවනයේ කොටස ඔබ මෙතෙක් ඔබ දෙවනසගේ නුවණ දී ඔබ තෝරගෙන ඔබ ඒක තුල ජීවත් වෙනවා නමුත් මේ රාත්‍රි මාසෙ දිනවා ඒ තනන් මාස ඔබ තුල සිටිනවා ඒ බලෙන් පූර්ණ තනන් මාස ඔබ තුල සිටිනවා ඔබ තේරුම්ගෙන ඔබ ඔබගේ ලෝකයට කතා කරද්දී ඔබ බලපෑමක් වෙන්නනවා ඔබ ලෝකයට පුදුමයක් වෙන්නනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා ඔබ කතා කරද්දී පුදුම දේ සිදු වෙන්නනවා චීත වෙනස් වෙන්නනවා රෝගීන් සුව වෙන්නනවා වාතර වෙනස් වෙන්නනවා හාලෙලූයා බොහෝ මිනිස්සුන්ට ඔබ ආශිර්වාදයක් වෙන්නනවා හේතුව දෙවචනක නුඹ ආලෝකයේ කියලා හාලෙලූයා නුඹ ආලෝකින අන්ධකාරෙන මිනිස්සුන්ට ඔබ එළියක් වෙන්නනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ අල්ලගන්න ඔබ ඔබ ගැන ඔබ තේරුම් ගන්න
ඔබ එකතු ඔබ ජීවිතය ඔබ ගොඩනගන ඔබ ඉදිරියට යන්න උන්වහන්සේ මහා පුදුමාකාර හැලෙලූයා 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 ස්තුති වේවා පියාණනේ ස්තුති වේවා ස්තුති වේවා ධර්මිෂ දෙවි පියාණනේ මම විශේෂ ප්‍රමම යාශනා කරන්න ඔබගේ පවුල දෙස් රාත්‍රිය තුල ඔබ වයම් කෙනෙක් ප්‍රශ්නයක් තුල වේදනාවක් තුල අසමදානයක් තුල සිටිනවනා ඔබ මේ වෙලාව ඔබ දෙවියන් වහන්සේ විශ්වාස ස්වාමිනී මේ හැම දරුවෙකම ජීවිත මම ඔබ ඉදිරියේ තබනවා මගේ තාත්තේ ස්වාමිනී ඔවුන්ගේ පෞල් තුල තිබෙනව තත්ත්වය ඔබ දකිනවා යම් කෙනෙක් මේ වෙලාවේ ස්වාමිනී වියවුල්කම් තුල එපා වීම තුල කලකිරීම තුල යනවාද ජේසුනි ඔබගේ සමාදානයේ ආත්මය තුල නිදහස් කරන්න මම ආශනා කරනවා ස්වාමිනී වියවුල්කම් තුල යනවාද ස්වාමිනී ස්වාමිනී වෙන් වෙන තරමට එක දික්කසාද වෙන තරමට මේ ප්‍රශ්නේ උග්‍ර කරලා තියෙනවාද සාතන් ජේසුගේ නාම ප්‍රකාශනයේ පෞල් නැවත නිවරදි වෙන රාබස්සේ කරුල් ජමන්තේ ඒ සැකේ කියනව ඒ කාරණාව ඒ පෞලට අතුල් කළා සාතන් ඒ පෞල් විනාශ කරාද ඒ බොරුව කියනව කාරණාව ඒ පෞලට අතුල් කළා ඒ පෞල් විනාශ කරා ජේසුගේ නාමයෙන් ඒ සියලු තත්ත්වයන් අද දවසේ වෙනස් වෙනවා මම ප්‍රකාශන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සාතන් කරපු හැම සලස්මක්ම අහෝසි වෙන පිණිස ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරන රිබස්සේ රබු සන්තුල නම ශාගුස බ්‍රාඩි කාරකල මන්තලා නමශේ පියන බෝවන්සේ අතකසන්න මේ පෞල බෝවන්සේ අතකසන්න ස්වාමිනි ස්වාමියා භාර්යාව ඔබට බාර කරවා දෙවියන සබගේ ලේවලෙන් වසන්ද දරුවා බාර කරවා දෙවි පියන පෞලක් ලෙසර බෝවන්සේ උන් අතකසන්න ස්වාමී ඔවුන්ට ස්වාමිනි වද දෙන අතීත උන්ගේ ජීවිතෙන් ඉවත් කරන ස්වාමිනි ස්වනියම් තැනක උන්ට වැරදුනාද ඒව නැවත නැවත සාතන් මතක් කළේ පෞලට ඔබ විනාශය ගේන්නේ ඒවා අද දවසේ ආයුධයස සාතන් පාවිච්චි කරන ජේසුගේ නාමයෙන් සියලු ආයුධ අද දවසේ අපි නිෂ්පල කරනවා. ඒ වගේ සියලු බලය අහෝසි කරන ජේසුස් වහන්සේ නාමයෙන්. ස්වාමිනී නැවත ශුද්ධාත්මන වහන්සේ ඒ පෞල ඔබ ගොඩනගන නිසා සතුති. ඒ පෞල නැවත නිර්මාණය වෙන ජේසුස් වහන්සේ නාමයෙන්. ස්වාමිනී පෞල තුල සමාදාන නිදහස වෙන සතුති මගේ දෙවි පියන්. වහන්සේ ඒ පෞල අද දවසේ අපගසන නිසා. ඒ පෞල ඔබ වෙනස් කරන නිසා අපි ඔබට සතුති කරනවා ජේසුස් වහන්සේ නාමයෙන්. ඔබ අබහිලින් ඔබ විශ්වාස කරන. ආත්මන වහන්සේ මේ රාත්‍රියේ තුල බලවත්යක් ඔබගේ පෞල තුල කරමින් සිටිනවා. සතුති මගේ දෙවි පියනි. සතුති මගේ දෙවි වෙනසයි. එවගන් සොනද දවසින් සපේ බර සුති කරන දවස ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුල වාසය හැම දරුවම ගෙන යනි සසුති සුවනින්ද දෙන්න මගේ දෙවි පියන් උදෑස නැකින කරුණාව දෙන්න ස්වාමී අදස් යම් දෙයක් නොලැබිලා යම් දුකකින් සිනොත් ජේසුස් වහන්සේ නාම ප්‍රකාශ කරන ස්වාමී හෙට දවසේ අදට වඩා ඔබ යහපත් වේ දේවල් විසඳන්නට එනවා සොන අලංකාර දේ පෞල් තුල කරන්නට එනවා ස්වාමී ඔබගේ අනුග්‍රහය මත නිදහස් වෙන්න එනවා සමාදානයේ පෞල් තුල නිදහස් වෙන්න සොන ලැබු නොලැබුණු දේට වඩා බොහෝ දේ ජීවිතවල එකතු කරන්නට එන්නේ සසුති වහන්සේ දෙවියන් වහන්සේ ස්වාමී සුබනින්ද දෙනු දැසිනකින් කරුණාව වෙන සියලු දෙනා සියලු කාරණා මම ඔබට බාර කරනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්